දන සිංහලෙන් නොදන්න සිනමා ලෝකේ බලන්න එකතු වෙලා ඉන්න හැම කෙනෙක්ම සාදරයෙන් පිළිගන්නවා අදත් World Cinema Talk අපේ යුද වැඩසටහන වෙත. මෙවන කට්ටිය අද තමයි මේ දවස ඩෙට් ආමියෙකුට විරුද්ධව උතුරේ තියෙන මහා යුද්ධයේ තියෙන දවස. ඉතින් මොනවා වෙයිද? ජෝන් ස්නෝ සරණ දිනයිද? එව නැත්නම් නයිට් කින්ගේ මල හමුදාවේ සමාජිකෙක් වෙයිද? පසුගිය කොටස ගැන කිව්වොත් මේ යුද්ධයේ ජෝන්ගේ සැලසුම වෙන්නේ පැරණ දෙවියන්ගේ වනාන්තරයේ කියන තැනට රෝණ කාකියා බ්‍රෑන්ව හැමර දියලා නයිට් කින්ව අල්ලගන්න එක. බ්‍රෑන් වෙනුවෙන් ආරක්ෂාව දෙන්න ඉන්නේ අයන් බෝන් වෙසියන්. ඒ වගේම අනිකුත් හමුදා වලින් කරන්න යන්නේ මල්ලා හමුදාව නවත්වලා දාන එකයි. මේ වෙනකොට බ්‍රෑන්ඩන් සෑම් වගේම ජෝනුත් ජෝන්ගේ රහස දන්නවා. හැබැයි තාම ඩැනි ඒ ගැන දන්නේ නැහැ. ඒ නිසාම ජෝන් අමාරුවෙන් වුණත් මේ තීරණය අරගෙන ඩැනේරියස්ට ජෝන් කවුද කියලා කියනවා. ඒත් වැඩි වෙලාවක් මෙයාලට කතා කරන්න වෙන්නේ නැහැ. මොකද නයිට් කින් ඇවිත්. එනිසා අපිත් එහෙමනම් වැඩි කතාවක් නැතුව මහා යුද්ධයේ ලෝන් නයිට් එකට යමු. ඉතින් අද කොටස අපිට මුලින්ම පෙන්වන්නේ කල්බරෙන් වගේ දැන් ෆින්ටපෙල් හමුදාවන් යුද්ධයේ වෙනුවෙන් ලැහැස්ති වෙනවා. නයිට් කින්ව අල්ලගන්න ප්‍රධාන මැම විදියට ඉන්න රෝණකාකයා වන බ්‍රෑන්ඩන් තියොන්ගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂාව යටතේ පැරණි වනාන්තරයේ පැත්තට යනවා. වෙඩිවෙල් ප්‍රාකාරයේ උඩ දුනු අය සූදානම් වෙන ගමන් නිකල් බටයන් සීරුවට යුද්ධයේ වෙනුවෙන් ඉස්සරහට යනවා. නිකල් බටයන්ටත් වඩා ඉස්සරහම ඉන්නේ භයානක ඩොට්රාකි හමුදාව. වම් පැත්ත බාරව ප්‍රියන්නේ යටතේ තවත් හමුදාවක්. අනේ පැත්තෙන් ටෝමුන් ඩොන්ඩාරියන් එහෙම අමතක වුණා. ටොලෙල් සෑම් ග්‍රෙන්රි එහෙමත් තවම නම් කිසිම ශබ්දයක්වත් නැහැ. අශ්වයන්ගේ ශබ්දේ ඇරෙන්න පේන විදියට දොට්‍රාකිවරුන්ට අණ දෙන්නේ ඉන්නේ චෝරා මෝමඩ්. මේ අතරෙම යුද්ධේ වෙන තැනට ටිකක් ඈතින් ජෝන් වගේම ඩැනිත් වෙන දේ බලාගෙන ඉන්නේ. කටි ඔයාලට මතක ඇති මේ මහා යුද්ධය වෙනුවෙන් කෙනෙක් කලින් ඉඳලම එනවා කියලා කිව්වනේ. පොරොන්දු විදියටම රතු පූජකෝරි මෙලසැන්ඩ්‍රේ වෙනවේ බලකොඩුව පැත්තර එන ගමන් ඉන්නේ මල හමුදාවට ගින්දර ඇලර්ජික් නිසා. දැන් මෙලසැන්ඩ්‍රේ කරන්නේ එයාගේ දෙවියන්ගේ බලයෙන් ඉදිරියේම ඉන්න ලොටරාකි හමුදාවන්ගේ ආයුධ ගිනි ආයුධ බවට පත් කරන එක. හරියටම කිව්වොත් ඩොන්ඩාරියන්ගේ ආයුධේ වගේම ඉතින් ඒත් එක්කම දහස් ගණනක් වුණ ඩොඩ්රාගේ හැම කෙනෙක්ගේම ආයුධ ගිනි ආයුධ බවට පත් වෙනවා. හරිම ලස්සන සිද්ධියක් කට්ටිය. ඉතින් මේත් එක්කම මෙලිසැන්ඩ්‍රේ නිසා හොඳ බලාපොරොත්තුවක් එක්ක විශාල ශබ්දයකින් ඩොඩ්රාකි වරුන් යුද්ධය ආරම්භ කරනවා. නිගලල් හමුදාවන්ගේ කැඩපෝල් වලින් යන ගිනි බෝලත් එක්ක යුද්ධය ගැන හොඳනම පේනවා. හැබැයි කට්ටිය පේන විදියට නම් වැඩි වෙලාවක් යන්න කලියෙම ඩොට්‍රාකි වරුන්ගේ ගිනි ආයුධ ඉක්මනටම නිවිලා යනවා වගේ. මොකද මේ වෙන්න යන්නේ? යුද්ධයට දක්ෂ ඩොට්‍රාකි වරුන්ට මොනවද උනේ? ටෝමුල්ලා සංසලා ආර්යස අනෙක් හැම කෙනෙකුත් බලාගෙන ඉද්දී ඉදිරියට ගිය ඩොට්‍රාකි වරුන්ට වඩා ආඩු ගණනක් ආයමත් වින්ඩපෙල් පැත්තටම එනවා. වෙන දේ ගැන තේරුණ ඩැනිත් ජෝන් කියන දේ අහන්නේ නැතුව දෙයක් කරන්න වගේ යන්නේ. පේන විදියට නයිට් කින් හොඳට හිතලා වැඩ කරනවා වගේ. ඉතින් කට්ටිය මේත් එක්කම දස දහස් ගණනක් වුණ මල හමුදාව ගොඩක් භයානක මරණයේ ශබ්දයත් එක්ක වින්ඩපෙල් හමුදාවන් පැත්තට එනවා. ගන්නේ කළ නොහැකි තරමටම ගොඩක් ඉක්මනටම වීඩබෙල් හමුදාවන් විනාශ වේගෙන යනවා. කිසිම දෙයක් හිතාගන්න බැරි විදියට මෙදනදී බ්‍රියන්නේ මල හමුදාවට මැදි වෙලා කිසිම දෙයක් කරගන්න බැරුව ඉද්දී බ්‍රියන්නේ ගාවට එන ජේමි බ්‍රියන්නේව බේරගන්නවා. කිසිම බලාපොරොත්තුවක් නැතුව වීඩබෙල් හමුදාවන් හිටියක් එකපාරම හමුදාවන්ගේ පිහිටට ඩැනියගේ මකරුන් එනවා. රෝගෝන් පිරියෙන් ඩැනි ඩ්‍රගාරිස් කරනකොට ජෝන් ස්නෝ රේගාරෙක් මල හමුදා විනාශ කරනවා. මේ ගමම්ම එකම අවස්ථාව විදියට නයිට් කින්ව අල්ලගන්න ඕන නිසා ජෝන් ඒ පැත්තට යනවා. ජෝන් නයිට් කින්ලගේ පැත්තට ගියත් එක පාටම ලොකු සීත කුණාඩුවක් එනවා වගේ. නයිට් කින්ගේ බලය තත්ත්වේ එන්න එන්නම දරුණු වෙන නිසා තමන්ගේ එක ආයුධයක් සංසාර දීලා ආර්ය කියනවා ඉක්මනටම ක්‍රිප් එකට ගිහින් ආරක්ෂා වෙලා ඉන්න කියලා. එකපාරටම ආපු මේ ශීත කුණාඩුව නිසා හිටියටත් වඩා තද අමාරුවටයි වින්ඩපෙල් හමුදාවන් පත් වෙන්නේ. කොමාරි මේ අවුල් අස්සෙම ජේමි ටෝමුන් ගෙන්රි ටොලෙට් මේ හැම කෙනාම සරන් කරනවා. ඒ වගේම මරණයටත් වඩා බය මල හමුදාවට බයි වෙන්නේ මොකද්ද කියලාවත් නොදැන ක්‍රිප්ට් එකට වෙලා ටීරියන් මිසන්නේ වාරිස්ලා එහෙම ඉන්නවා. දිගින් දිගටම මල හමුදාව නැවතෙන්නේ නැතුවම පහර දෙන්න නිසා බලකොටුව ඇතුළට හමුදාවන් පහු බහින ගමන් ඉන්නේ.
හැබැයි ඉතින් කට්ටිය යුද්ධයට බය නැති නිකලල හමුදාව අනිකුත් හමුදාවන් බලකොටුවට යනතුරු මල හමුදාව සමග සරන් කරනවා. ඉතින් කට්ටිය දැන් හරියටම බලකොටුව ඉස්සරහින් තියෙන අඟල් වලින් ප්‍රයෝජනයක් ගන්න වගේ යන්නේ. මේ වෙනකොට නිමක් නැති මල හමුදාව වේගෙන් බලකොටුව පැත්තට යනවා. කට්ටිය අඟලේ ආරක්ෂාව තියෙන්නේ අඟලට ගිනි තිබුත් විතරයි. ඒත් මේ කුණාටු නිසා, නයිට් කින්ගේ කුණාටු නිසා කිසිම විදියකට අඟලට ගිනි තියන්න විදියකුත් නැහැ. මේ අතරෙම ආරයාගේ ඉතාලියක් නිසා සෑන්ඩර්ගේ ජීවිතයත් බේරෙනවා. තව දුරටත් නිකලල් බට යන්නවත් යුද්ධේ ඉන්න බැරි නිසා හැම හමුදාවක්ම අඟලට පසුබසින් වෙන්න පසුබහිනවා. තව දුරටත් මේක දරාගෙනම ඉන්න බැරි නිසා අඟලට ගිනි තියන්න කිව්වත් ඒ දේ කරන්න බැහැ. කට්ටිය දුනු අයන්ටත් බැහැ, කාඩුවත්ම බැහැ. මකරුන්ගෙන් හරි ගින්නක් ඇති කරන්න ජෝන්ලට පේන්න ඩාව සංඥාවක් දුන්නත් කුණාටෝ නිසා ඒකින් වැඩක් වෙන්නෙත් නැහැ. ඉතින් දැන් කිසිම විදියකට මල හමුදාව නවත්වන්න බැරි නිසා මල හමුදාව ඒ ප්‍රයෝජනයත් එක්ක දෙකටම පහර දෙනවා. අඟලට ගිනි තියන්න සමහර සෙබළු ගිනි පන්දම් අරන් ගියත් අඟල මැදින් එන සමහර මල හමුදාවේ අය මේ සෙබළුන්ව මල දානවා. වෙන දෙයක් කරන්න තරම් ග්‍රේවුන්ට කිසිම අදහසක් නැහැ. මොකද මේ වෙනකොට කිසිම දෙයකට බය නැති ග්‍රේවුමුත් බය වෙලා ඉන්නේ. හැබැයි කට්ටි එක බලාපොරොත්තුවක් හරියටම එකම එක බලාපොරොත්තුවක් විදියට රතු පූජකෝරි මෙලිසැන්ඩ්‍රි ඉන්නවා. ඒගල බටයන්ගේ ආරක්ෂාව මැද බය නැතුව අඟල වෙත යන්නයි දැන් මෙලිසැන්ඩ්‍රි හදන්නේ. ඉදින් හිතන විදියටම මෙලිසැන්ඩ්‍රගේ ආලෝකයේ දෙවියන්ගේ උදව්ව හම වෙයිද? හතර පැත්තෙන්ම මරණේ එනකොට මෙලිසැන්ඩ්‍රි කිහිප වතාවක්ම දෙවියන්ට කිව්වත් තවම උත්තරේ ලැබිලා නැහැ. හැබැයි උත්සාහය අතහරින්නේ නැති රතු පූජකවරිය දිගටම කරන යාච්ඤාවන් නිසා අවසානයේ ෆයිනලි අඟලට ගිනි ඇවිලෙනවා. මේ දෙක්කම බලකොටුවේ ආරක්ෂාවට තිබ්බ අඟලට ගිනි ඇවිලෙනවත් එක්කම මල හමුදාව ටිකකට එතනම නවදිනවා. මේ දෙත් එක්ක ආයම ඩ්‍රැගන්ලා ඩ්‍රකාරිස් කරනවා. ඉතින් අපි දන්නවා සෑන්ඩෝර් ගින්දරට බයයි කියලා. ඉතින් සෑන්ඩෝර් මේකට බයයි, බ්ලැක් වෝටර් වලදී වුණා වගේම මෙතනින් යනවා. ක්‍රිප්ට් එකට වෙලා ටීරියන් හිටියා වුණාට ටීරියන්ගේ හිත තියෙන්නේ එළියේ තියෙන යුද්ධය ගාව. බ්ලැක් වෝටර් වලදීත් පණ බේරගත්තා වගේම මේ සරණෙන් ටීරියන්ට දෙයක් කරන්න පුළුවන් වෙයි කිව්වත් එකපාරින්ම සංසනන් කියන්නේ ඔයා එළිය නම් හිටියේ මේ වෙනකොට මැරලා කියලායි. ඒ වගේම තේරෙන විදියටම ක්‍රිප්ට් එකට වෙලා ඉන්න අයට සංස කියන්නේ අපි ක්‍රිප්ට් එකට වෙලා ඉන්නේ අපිට සරණ කරන්න බැරි නිසා. අන්න ඒකයි එකම ඇත්ත දේ වෙන්නේ කියලා කියනවා. විරුඩු වගේ සංසා ටීරියන් දෙන්න විවාහ වුණ විදියටම ඉන්න තිබ්බි කියලා ටීරියන් කිව්වත් සංස කියන්නේ අපි අතර ඒ දේ ගැළපෙන්නේ නැති වෙයි කියලායි. මේකට හේතු විදියට සංස කියන්නේ එකම හේතුව මකර රජින කියලා. සංස දැනීට බලන නිසා මේකට පොඩ්ඩක් තරහ ගිය නිසන්ඩේ මකර රජින නැති වුණා නම් මෙලහකටත් අපි මැරෙලා කියලා කියනවා. මේ වෙනකොට බ්‍රෑන්ඩ්ව ආරක්ෂා කරන තියෝන්ලා එහෙමත් දන්නවා අඟලට ගිනි දීලා කියලා. මේ නිසාම දැන් තියෝන් දන්නවා කොහොම ටික වෙලාවක් ඇතුළත යුද්ධය මෙහෙටත් එවි කියලා. මැරෙන්න හෝ ජීවත් වෙන්න කලින් බ්‍රෑන්ඩ් දෙයක් කියන්න ඕන තියෝන්ට තියෙන්නේ. මේ නිසාම කාලින් කරපු දේවල් වලට බ්‍රෑන්ඩ්ගෙන් සමාව ගන්න කියලා යන්නේ. ඒත් බ්‍රෑන්ඩ් කියන්නේ වෙන දෙයක්. ඔයා කරපු දේවල් නිසායි අද මෙතනට එනකන් ඔයා ආවේ. ඇතරම ඔයාව අයිති තැනටම කියලා ආයමත් බ්‍රෑන්ඩ් පියාඹන්න යන්නේ. යුද්ධේ වෙන දේවලුත් හොඳටම බලාගෙන ඒත් නවතින්න නැති බ්‍රෑන්ඩ් යනවා කෙලින්ම නිසාචර රජු ගාවට. අපිට ප්‍රශ්නයක්, එතකොට කොයිද නිසාචර රජු? හරියටම කිව්වොත් මැරුණ විසේරියන් ඩ්‍රැගන්ගේ පිටේ තමයි නයිට් කින් ඉන්නේ. මේ වෙලාවේදී තමන්ගේ මල හමුදාවට නයිට් කින් අණදෙනවා. ගිනි තියලා තියෙන අඟලට මල හමුදාවේ අය හිතලම් වගේ බිලි වෙනවා. අඟලේ හැම තැනකින්ම වගේ දිගටම මේ වෙන දෙත් එක්ක වෙන්නේ ටිකෙන් ටික අඟලේ තියෙන ආරක්ෂාව නැති වෙලා, ගින්දර නැති වෙලා ටිකෙන් ටික අඟලේ ආරක්ෂාව නැති වෙලා යන එක. ඉතින් කට්ටිය ආරක්ෂාව තිබ්බ කියලා හිතාගෙන හිටපු ඩාවෝස්ලට එහෙම පුදුම කරවලා දැන් මල හමුදාව අඟලේ සමහර තැන්වලින් බලකොටුව පැත්තට එන ගමන් ඉන්නේ. ඉක්මනට බලකොටුව අනාරක්ෂිත වෙන්න යන නිසා බලකොටුවේ ඇතුළේ හිටපු සෙබළුන් ප්‍රාකාරේ උඩට යනවා. ඉතින් ආයම බලාපොරොත්තු නොවන විදියට දේවල් වෙන නිසා චෝනු තවුලින් ඉන්නේ. ඔන්න එවනම් කට්ටිය, තවත් දෙයක්, යුද්ධ විශේෂම දේ, නයිට් කින් මැරුණ විසේරියන් ඩ්‍රැගන්ගේ පිටේ චෝන්ට පේන්න එනවා. මේත් එක්කම චෝනුත් ඒ පැත්තට යනවා වගේ පේන්න තියෙන්නේ. කට්ටිය අපි දැක්කා අඟලේ ආරක්ෂාව නැති වුණ නිසා මල හමුදාව බලකොටුව පැත්තට ආවා කියලා. බලකොටුව පැත්තට එන මල හමුදාවේ අයට
විරුද්ධව දුනුවයන් ලවා පහර දුන්නත් ඒකත් හරියන්නේ නැහැ වගේ ප්‍රාකාරයේ උඩට ආරක්ෂාවට ගොඩක්ම ඕන නිසා මේ වෙනකොට ගොඩක්ම සෙබළු ඉන්නේ ප්‍රාකාරයේ උඩ දුනුවයන් ලවා කොයිතරම් දුරට පහර දුන්නත් ඇත්තම කිව්වොත් කට්ටිය මේක හරියන්නේ නැහැ එක අපිට එක නැගලා මල හමුදාව ප්‍රාකාරය උඩටත් එනවා එන එන එක එක අයට ජේමිලා ගෙන්රි හොඳටම පහර දෙනවා අනෙක් අය ග්‍රේවොන් ජෝරා මොහොමඩ් එහෙමත් ඒ දිගින් දිගටම ප්‍රාකාරය උඩට එන මල හමුදාව ඉක්මනින්ම ප්‍රාකාරය උඩ සෙබළුන්ට පහර දීලා ප්‍රාකාරය උඩටත් එනවා සරණ වේලාවේදී පහළට වැටෙන සෙබළු ගැන නම් කතා කරලා වැඩක් නැහැ ජේම් බ්‍රියන්නේ දෙන්න එකිනෙකාට උදව් කරගෙන මල හමුදාවට පහර දෙනවා ගොඩක් බයින් බයින් උනන් සෑමුත් බයඩම් වගේ සරන් කරනවා ප්‍රාකාරය උඩ ඉඳලා එන මල හමුදාව ටිකෙන් ටික බලකොටුව ඇතුළටම ඇවිත් හරියටම කිව්වොත් තවදුරටත් ප්‍රාකාරය උඩ ආරක්ෂාවක් නොමැත බලකොටුව මැදටත් මල හමුදාව එන ගමන් මේ හැමදේම බයේ සරණ දක්ෂයෙකුන සෑන්ඩෝර් පවා මුල්ලකට වෙලා ඉන්නේ තවම සරණට ආවේ නැති අපේ ආර්යා ඉස්ටාක් ගෙන්රි හදලා දුන්න ආයුධයත් එක්ක දැන් සරණට පටන් ගන්නවා මරණයට විරුද්ධව හෙල්ලයක් වගේ දැනට තිබුණු ආයුධය ආයුධ දෙකක් කරගෙන තමන්ගේ පැත්තරට හැම කෙනාටම ආර්යා හොඳටම පහර දෙනවා ඉතින් කට්ටියේ වෙලාවට හරියටම ආර්යාගේ තත්ත්වය තේරුම් ගත්ත කළුසුදු මන්දරේ ජැගන් හේගාර් නිසයි ක්‍රිප්ට් එකට වෙලා ඉන්න තිබ්බ ආර්යා හොඳටම සරණ කරන්නේ අපි දන්නවා මල හමුදාවට බය නැතුව බලකොටුව ඇතුළට වෙලා පුංචි ලියානා මොහොමඩ් තමන්ගේ හමුදාව මෙහෙවන ගමනු ඉන්නේ හැබැයි ඉතින් දැන් නම් ලියානා ගාවට එන්නේ පොඩි කෙනෙක් නෙවෙයි මල හමුදා යෝධයෙක් මේ යෝධයා නිසා කිසිම විදියකට ඇතුලේ හමුදාවන්ට සරණ කරන්න විදියක් නැහැ හැරුණ පැත්තට මේ යෝධයා පහර දෙනවා අනේ පැත්තෙන් සෑන්ඩෝර් ගාවට යන ඩොන්නාරියන් මේ වෙලාවේ නම් සරණ අතාරින්න එපයි කියලා දිගටම සරණ කරන්න කියනවා යෝධයාගේ පහර දීමත් එක්ක තුවාල වෙලා ඉන්න ලියානා කිසිම විදියකට යෝධයාට බය නැතුව ගියත් මේ යෝධයා කරන්නේ ලියානාව අරගෙන පොඩි කරන එකයි ඒත් මේ වෙලාවේදීත් මොහොමඩ් වංශයේ ලියානා හරියටම යෝධයාගේ ඇහැටම ඇනලා දාලා යෝධයා මල දානවා යෝධයා වගේම මේක ලියානාගේත් අවසානයයි ෆිනිපෙල් බලකොටුව ඇතුලේ මෙහෙම වෙනකොට රැගල්ලව හසුරන ඩැනේරියස් ජෝන්ලා ගාවට එක පාරටම නිල් පාට ගින්දරත් එක්ක විසරෙන්ගේ පිටේ නයිට් කින් එනවා හරියටම කිව්වොත් දැන් රැගල්ලගේ ෆයිට් එකක් වගේ දෙකටම නයිට් කින් විසරෙන් ලවා ඩැනේටයි පහර දෙන්නේ පහර දෙන එක ටික කර නවත්වලා ආයම නයිට් කින් අතුරුදහන් වෙනවා මේ වෙනකොට හොඳටම සරන් කරපු ආර්යාට ගොඩක්ම මහන්සි වෙලා හෙම්බත් වෙලා ඉන්නේ වැඩි සද්දයක් නැතුව පුස්තකාල ඇතුළට ආර්යා ගිය ආර්යාගේ පස්සෙන්ම මල හමුදාවේ සමහරු ඇවිත් මෙයාලා කරන්නේ ආර්යව හොයන එක කොහොම කොහොමාරේ ටිකෙන් ටික ආර්යා මෙයාලව මගහැරලා යනවා වුණත් ආර්යාගෙන් වැටෙන ලේවල සද්දේ නිසා පොඩි අවුලක් වෙන්න ගියත් කොහොමාරි ආර්යා එතනින් පැනගෙන පොදක් අරගෙන වෙන පැත්තකට විසි කරලා මල හමුදාව ඒ පැත්තට යවලා ආර්යා පැනගන්න යනවා වුණත් ආර්යා දන්නේම නැතුව මල හමුදාවේ කෙනෙක් ආර්යා ගාවටම ඇවිත් ආර්යා දන්නේම නැතුව වෙලාවටම මේ කෙනාව මල දාන්න ආර්යාට පුළුවන් වුණත් එක පාරටම ආර්යා හිටපු තැන දොරත් කඩාගෙන මල හමුදාවේ විශාල පිරිසක් ආර්යාගේ පැත්තට දුවගෙන එනවා මේ ආස්සෙම සෑන්ඩෝ ඩොන්ඩාරියන් දෙන්න හෙවින් සීරුවේ කාඩත් හොරෙන් යනවා වගේම ආර්යා ලොකු අවුලකට වැටලා ඉන්නවා කියලා දකිනවා මේ නිසාම ඉක්මනට යන ඩොන්ඩාරියන් ආර්යා මෙතනින් බේර ගත්තා වුණාට ඩොන්නාරියන්ට මේ මල හමුදාව පහර දෙනවා ලොකු කැපකිරීමක් තමයි දැන් ඩොන්නාරියන් මේ කරන්නේ ආර්යා සහ සෑන්ඩෝර් වෙනුවෙන් ඩොන්නාරියන්ට උදව් කරලා ඩොන්නාරියම බේරගන්න ගියත් මල හමුදාවේ වෙන වැඩිවීම නිසා සෑන්ඩෝර් කරන්නේ ආර්යව අරගෙන යන එක එතකොට ඩොන්ඩාරියන්ට වෙන්නේ තව තවත් මල හමුදාවන්ගෙන් පහර කන්න ඒත් කොහොමාරි ඩොන්ඩාරියන් පැනගෙන බේරිලා ආරෙලා ඉන්න තැනටම ආවත් මේ වෙනකොටත් හොඳරම ඩොන්ඩාරියන්ට අමාරුයි අවසාන්ට ඉතින් ඩොන්ඩාරියන්ට ආලෝකයේ දෙවියන්ගේ අරමුණ ඉෂ්ට කරන්න පුළුවන් වෙනවා මේ ගැන හොඳරම පැහැදිලි වෙන්නේ මෙලිසැන්ඩ්‍රි කියන දෙයක් එක්ක මෙලිසැන්ඩ්‍රි කියනවා ඩොන්ඩාරියන් එයාගේ වැඩ කොටස කරලා ඉවරයි කියනවා ඔයාලට මතක ඇති ගෙන්රිව අරගෙන යන්න හදන වෙලාවේදී ආර්යා හැදුවේ මෙලිසැන්ඩ්‍රිව නවත්තන්නනේ ඉතින් ඒ වෙලාවේ මෙලිසැන්ඩ්‍රි ආර්යාට කිව්වා අපි ආයමත් හම්බ වෙනවා කියලා කිව්ව විදියටම දැන් මෙන්න ඒ දේත් වෙලා ඉතින් මේ වෙලාවේ දැන් මෙලිසැන්ඩ්‍රි තවත් දෙයක් ආර්යාට කියනවා මරණයේ දෙවියන් ගැන අපි මොනවද කියන්නේ කියලා අද නෙවෙයි කියලා ආර්යා පේන විදියට වෙනම දෙයකට යන්න වගේ දැන් හදන්නේ ඇතර මේ කොහෙටද අපිට ඉක්මනටම ඒ ගැනත් බලාගන්න පුළුවන්
කටිය මේ අතරෙම පැරණි දෙවියන්ගේ වනාන්තරයේ ඉන්න බ්‍රෑන් ගාවටත් දැන් මල හමුදාව එනවා. තවමත් ඩ්‍රැගන්ලගේ සරණ ඉවර වෙලාත් නැහැ. වේගෙන් වින්ඩපෙල් පැත්තට එන නයිට් කින් වින්ඩපෙල් වලට පහර දෙනවා. හැබැයි ඒත් එක්කම විසේරියන් ඩ්‍රැගන්ට ඇටෑක් කරනවා ජෝන් විසින්. දිගටම රේගාර් විසේරියන් සරණ කරන අතරේ ජෝන් ඉන්නේ ගොඩක් අමාරුවෙන්. අනිත් එක මේ වෙලාවෙදිත් නයිට් කින් හදන්නේ අයිස් හෙල්ලේකින් රේගාර්ට පහර දෙන්න. ඒ වුණාට මේත් එකම ආපු ඩ්‍රෝගෝ නයිට් කින විසි කරලා දානවා විසේරියන් ඩ්‍රැගන්ගේ පිටෙන්. විසේරියන් අතින් ටිකක් තුවාලුන රේගාරුත් ජෝන්ව දාලා මෙතන යනවා. ඩැනීට කොහොමාරි නයිට් කින්ව ඩ්‍රැගන්ගේ පිටෙන් අයින් කරන්න පුළුවන් වුණ නිසා මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න හදන ඩැනි රගාරිස් කරවලා නයිට් කින්ව මල දාන්නයි හදන්නේ. මොකද එතකොට හැම දෙම ඉවරයක් වෙන නිසා. හැබැයි ඉතින් ඒත් නයිට් කින් මැරෙනවද? නැහැ නැහැ, කිසිම දෙයක් නයිට් කින්ට වෙන්නේ නැහැ. මකර ගින්දරනොත් බේරුණු නයිට් කින් පොඩි හිනාවකුත් දාලා ආයමත් අයිස් හෙල්ලේකින් ඩ්‍රෝගන්ගේ පැත්තට එව්වත් මේකෙන් බේරලා ඩැනි යනවා. ඉතින් පේන විදියට දැන් නයිට් කින් මේ යන්නේ බ්‍රෑන්ඩ්ව හොයාගෙන වගේ. අමද කරගන්න එපා ජෝනුත් ඉන්නවා කියලා. තමන්ගේ ජීවිතය ගැනවත් නොහිතා ජෝන් දැන් හදන්නේ නයිට් කින්ට අභියෝග කරන්න. මේ වෙලාවෙදීන් මල හමුදාවකුත් නැහැ වගේ පේන්න තියෙන්නේ. තමන්ට අභියෝග කරන්න හදන ජෝන් දිහාම බලාගෙන පොඩි දෙයක් කරන්න වගේ දැන් නයිට් කින් හදන්නේ. හරියටම හාඩොම් වලදී වුණා වගේම නයිට් කින් එයාගේ බලයෙන් මැරුණ හැම කෙනෙක්ම ආයම නැගිටවන්න වගේ හදන්නේ. මේ නිසාම නයිට් කින්ගේ පැත්තර ජෝන් වේගෙන් දුවගෙන ආවත් ජෝන් පරක්කු වැඩි. මැරුණ හැම කෙනෙක්ම ආයම නැගිටිනවා. නයිට් කින්ගේ සොල්දාදුවන් හැටියට හතර වටෙන්ම ජෝන්ව වට කරගෙන මල හමුදාව. ඉතින් තමන්ගේ හමුදාව එක්ක ජෝන්ට පොඩ්ඩක් සෙල්ලම් කරන්න දීලා ආයම නයිට් කින් යනවා එයාගේ වැඩේ කරන්න. මැරුණ අය අතර ටොලෙට් එහෙමත් ඉන්නවා. මොකද ටොලෙට් එහෙමත් මැරලා නිසා. ඉතින් ආයමත් ජෝන්ලට සිද්ධ වෙන්නේ මැරුණ අය එක්ක ආයම සරන් කරන්න වෙන එකයි. කට්ටිය පේන විදියට නයිට් කින් මලවුන්ව නැගිටුව නිසා ක්‍රිප්ට් එකේ වින්ඩපෙල් සොහොන්ගේ තිබුණ මලවුන්ට පවා ආයම පණේනවා. ඉතින් දැන් ටීරියන්ලා ගාවටත් මරණේ ඇවිත් ගොඩක් අමාරුවෙන් සරන් කරමින් ඉන්න ජෝන් ගාවට එන ඩැනි රගාරිස් කරවලා ජෝන්වත් එදෙනින් බේරගන්නවා. බේරුණ ජෝන් කරන්නේ ඉක්මනටම නයිට් කින්ව හොයාගෙන යන එකයි. මේත් එක්කම බිමට වෙලා ඉන්න ඩ්‍රෝගෝන්ගේ පිටෙත් මල හමුදාව ඇවිත් නගින පටන් ගන්නවා. දෙකටම ඩ්‍රෝගෝන්ටත් මේ මල හමුදාව පහර දෙන නිසා ඩ්‍රෝගෝන් කරන්නේ ඩැනීවත් දාලා මෙතන යන එකයි. ඩ්‍රෝගෝන්ගේ ආරක්ෂාව නැති වුණ ඩැනීට දැන් මොනවද වෙන්න යන්නේ? එකපාරම ඩැනීගේ පැත්තට මල හමුදාවේ කෙනෙක් දුවගෙන ආවත් කෙනෙක් ඇවිත් ඩැනීව බේරගන්නවා. මුල ඉඳලම ඩැනීගේ ආරක්ෂකයා වෙලා හිටපු ජෝරා මෝමන්ට් ඩැනි නිසා ආයමත් අවස්ථාව ලැබුණ ජෝන් ඉක්මනටම එයාගේ ඉස්සරහින් එන හැම මල හමුදාවේ කෙනෙක්ටම වගේ අයින් කරවලා නයිට් කින්ව හොයාගෙනයි මේ යන්නේ. අනිත් පැත්තෙන් තියෝන්ලා ලොකුම අමාරුකට වැඩිලා ඉන්නේ එන්න එනම වැඩි වෙන මල හමුදාව නිසා. දිගටම ඊදල විද්දක් දැන් තියෝන් ගාව තිබුණ ඊදල එහෙමත් ඉවර වෙලයි තියෙන්නේ. තියෝන් යටතේ හිටපු හැම කෙනෙක්ටම වගේත් වෙන්නේ මැරලා යන්නයි. එක දැනගදී තියෝන්ට පහර දීමක් වුණාට ආයම පහර දෙන ගමන් තියෝන් නැගිටිනවා. මේ අතරම චෝරා මෝම ඩැනිව ආරක්ෂා කරන ගමන් දිගටම එයාලගේ පැත්තට එන මල හමුදාවේ අයට පහර දෙනවා. ක්‍රිප්ට් එකේ මොකද වෙන්නේ? මැරුණ අය ආයම නැගිරුණු නිසා ක්‍රිප්ට් එකට වෙලා ආරක්ෂිත විඩපු හැම කෙනාටම වගේ වෙන්නේ මැරලා යන්න. හැබැයි ඉතින් මේ අතරම ටීරියන් සංසා දෙන්න එක දැනකට වෙලා බේරිලා ඉන්නවා. නයිට් කින්ව හොයාගෙන යන ජෝන්ටත් වැඩි දුරක් යන්න වෙන්නේ නැහැ. එකපාරටම මැරුණ විසේරියන් ඩ්‍රැගන් ඇවිත් ජෝන්ට පහර දෙනවා. ඩැනිව බේරගන්න සරන් කරන ජෝරටත් හොඳටම තුවාල වෙනවා. ඒත් වැඩෙන්නේ නැතුව ඩැනි වෙනුවෙන් ආයම නැගෙනවා. ජෝරට උදව්වක් විදියට ඩැනිත් පුළුවන් විදියට ආයුධයකින් සරන් කරන ගමන් ඉන්නේ. මේ වෙනකොට ක්‍රිප්ට් එක තුලත් ටීරියන්ලා වාරියස්ලා සංසා ගිලි එහෙම බේරිලා හැබැයි දැනට විතරයි. මොකද යුද්ධය ඉවර නැහැ. දිගින් දිගටම ජෝන්ටත් කොහෙටවත් චන්න නොදී විසේරියන් කරන්නේ පහර දෙන එක. කොමාරි ඉතින් දැන් වයිට් රෝගස්ලත් එක්ක නයිට් කින් බ්‍රෑන්ඩන් ඉන්න තැනටම ඇවිත් ජේමි සෑම් ජෝරා මොහමඩ් බ්‍රියන්නේ මේ හැම කෙනාම තවම පුළුවන් විදියට සරන් කරන ගමන් ඉන්නේ. මෙච්චර වෙලාවක් බ්‍රෑන්ඩ්ව ආරක්ෂා කරපු තියෝන්ට දැන් මුහුණ දෙන්න වෙන්නේ නයිට් කින්ට. පහර දෙන එක නවත්වන මල හමුදාව එයාලගේ කින් නයිට් කින්ට ඉස්සරහට එන්න අවස්ථාව දෙනවා. තියෝන් දන්නවා මේක තමයි එයාගේ අවසානය කියලා. ඒ වගේම බ්‍රෑන්ඩ් එක කාටත් වඩා හොඳට දන්න නිසා තියෝන්ට කියනවා ඔයා හොඳ මිනිස්සෙක් කියලා.
එවගේම ඒ වෙනුවෙන් බ්‍රෑන්ඩ් තියෝන් ස්තුති කරනවා. හැම වෙලාවකදීම අමාරු තැන්වලදී පැනලා යන හදන තියෝන් රිජොයි මේ වෙලාවේදී නියම අයන් බෝන් වැසියෙක් විදියට දැන දැනම නයිට්කින් පැත්තට හෙල්ලේගොත් අරගෙන යනවා. තියෝන්ට සාර්ථක වෙන්නේ නැහැ. කටිය තියෝන්ගේ හෙල්ලෙම තියෝන්ට ඇනලා තියෝන්වත් නයිට්කින් විසින් මල දානවා. ඉතින් අවසානයේට වැරදි ගොඩක් කරපු තියෝන් රිජොයි බ්‍රෑන් වෙනුවෙන් තමන්ගේ ජීවිතය ලබා දෙනවා. එවගේම ජෝන්ටත් කිසිම විදියකට විසේරෙන්ගෙන් බේරෙන්න විදිහක් නැහැ. හොඳනම් පහර කාලා ඉන්න ජෝරා තව තවත් ඩැනි වෙනුවෙන් හොඳනම් පහර දෙනවා. එවගේම සරන් කරනවත් එකම. ඉතින් අවසානයේ නයිට් කින් ඩ්‍රෝන කාකයා වෙන බ්‍රෑන්ඩන් ගාවටම ඇවිත් ජෝන්ලා ජෝරා මොම ඩැනිගේ සහ අනේ හැම කෙනාගේමත් අවසානයේ මේකද නයිට් කින් බ්‍රෑන්ඩ්ව මැරුවාම මෙතනින් හැමදේම ඉවර වෙනවද? ඇත්තනම අදින් පස්සේ හැම දෙයක්ම පාලනය කරන්න යන එකම කෙනා බවට පත් වෙන්නේ නයිට් කින්ද? මේ අතරම ඕනම දෙයක් වෙන්න කියලා ජෝනු ඩ්‍රැගන්ගේ ඉස්සරහටම යනවා. බ්‍රෑන්ඩ් අවසන් කරන්න හදන නයිට් කින් එයාගේ කඩුව ආයමත් අරන් බ්‍රෑන්ඩ් පහර දෙන්න හදනකොටම කෙනෙක් උඩින් ඉඳන් නයිට් කින්ගේ පැත්තට එනවා. ආර්යා ස්ටාක්. ඒ නයිට් කින් ආර්යාගේ බෙල්ලෙම අල්ලගන්නවා. ඉතින් කට්ටිය ආර්යාගේත් අවසානයේ මේකද? නැහැ නැහැ. මෙතනදී ආර්යා ටාගීඩියන් ඩ්‍රැගන් එක වමදෙනුයි අල්ලගෙන ඉන්නේ. වමදෙන් කිනිස්ස අතහරින ආර්යා ඒක දකුණුතර අරගෙන නයිට් කින්ට හිතන්නවා නොදී එක පාරටම නයිට් කින්ට ඇනලා දානවා. ඉතින් කට්ටිය මේත් එක්කම නයිට් කින්ගේ මරණයත් එක්කම හැම වයිට් වෝග කෙනෙක් ඩෙඩ් ආමි එක මේ හැම කෙනාම විනාශ වෙලා යනවා. ෆයිනලි මල හමුදාව නයිට් කින් ඉවරයි. ඒත් ඉතින් සමහර අයට මරණය, අනිත් හැම කෙනාම ජීවත් වෙලා. හොඳම තමන්ගේ යාළුවන් සහෝදරයෝ දෙමාපියන් සමහර අයට අහිමි වෙලා දැනිව තමන්ගේ ජීවිතරත් හොඳට බලාගත් ජෝරා මොමන්ට හොඳටම තුවාලයි. අවසානයේට ඩැනිගේ අතේම ජෝරාත් මැරලා යනවා. මේ වෙලාවේදී තමන්ගේ අරමුණ ආලෝකයේ දෙවියන්ට කරපු සේවාව නිම කරන මෙලෙසැන්ඩ්‍රෙත් පොරොන්දු වුණ විදියටම ඩාවුස්ත් බලාගෙන ඉද්දී පේන විදියට නම් ඩාවුස් නම් ඉන්නේ ආයුධයක් අරගෙන මෙලෙසැන්ඩ්‍රේ මරන්න වගේ. ඒත් පොරොන්දු කඩ නොකරන මෙලෙසැන්ඩ්‍රේ එයාගේ බෙල්ලේ තිබුණ පළඳනාව අයින් කළ දානවා. අපි දැක්ක මීට කාලේ මෙලිසැන්ඩ්‍රේ පළඳනාව අයින් කරාම මොනවද උනේ කියන දේ. ඉතින් මේ නිසාම මෙලිසැන්ඩ්‍රෙත් අවසානයේදී මැරෙනවා. එවනම් කට්ටිය අද කොටස ලෝන් නයිට් එක අවසන් වෙලා ගොඩක් වටින ජීවිත නැති කරලා අවසානයේදී මල හමුදා යුද්ධයෙන් ජෝන්ලා දිනනවා. ඉතින් කට්ටිය තව හරියටම අපට එපිසෝඩ් 3ක් විතරයි තියෙන්නේ. ඉක්මනටම ඒ කොටස් ටිකත් ඔයාලට අරගෙන එන්න. ඉක්මනටම ඊළඟ කොටසෙන් හම්බ වෙමු. ජය වේවා.